ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් ඔබතුම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආචාර්ය චන්ද්‍රගුප්ත තේරවර මහත්මයා කාලෙකට පස්සේ අපි මුණ ගැහෙනවා. සජීවව. සජීවව. මේ ඔබතුමාගේ චිත්‍ර ප්‍රදර්ශනය හැම වසරකම 1997 ඉඳලා නොකඩවා පවත්වාගෙන යනවා. එක අවුරුදු විතරක් කරන්න සිද්ධ වුනේ නැති කාරණාවක් තියෙන්නේ. මේ චිත්‍ර ප්‍රදර්ශනය අවුරුද්දේ ජූලි මාසේ හැම අවුරුද්දකම පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයක් මෙවරත් පවත්වන්න සූදානම්. ඒක විතරක් නෙමෙයි තවත් චිත්‍ර ප්‍රදර්ශන දෙකකුත් එක්ක. කියන්නකෝ කොහොමද සූදානම්? එකක් තමයි දැන් අද විවෘත වෙනවා ප්‍රදර්ශන දෙකක්. උදේ වරුවේ එකක් තමයි ලයනල් වෙන් කලාකාරී පැවැත්වෙන ප්‍රදර්ශනය. ඒකේ තනි කෘතියක් සහ ඊට අදාළ මේ තියෙන ඇඳීම් සමගයි තියෙන්නේ. ඒක විශේෂයි ප්‍රදර්ශනය. මොකද එය මම වෙනීසියේ පෙන්නපු කලාකෘතියක් සහ එංගලන්තයේ පෙන්නපු මේ චිත්‍ර ප්‍රථම වතාවට ලංකාවේ නැවත පෙන්නනවා සම්පූර්ණ කරලා. ඒ අදාළ අඩුපාඩුවක් තිබුණා නම් ඒ ඔක්කොම මූර්තියක් හදමින් තිබුණේ, ඒ විශාල මූර්තියක් හදන්න තිබුණේ. ඒ කොටසක් තමයි වෙනීසියේ පෙන්වුවේ. ඒක දැන් ලංකාවේ පෙන්වනවා. ඊට පස්සේ සම්පූර්ණ කොටස පිටරටට යන්න නියමිතයි. ආහ්. ඉතින් ඊට කලින් මේක යන්න කලින් බලන්න පුළුවන්. ඒක තමයි 31 වෙනිදා එනකන් තියෙන්නේ. අද උදේ 10 ඉඳලා 31 වෙනිදා එනකන්. ඊට පස්සේ අනික් ප්‍රදර්ශනය සස්කියා ප්‍රනන්දු, ඒකත් අද උදේ 10ට ආරම්භ වෙන්නේ. ඒක තමයි මගේ වාර්ෂික ප්‍රදර්ශනය. ඒක තමයි හැමදාම මම පවත්වන නිමිත්ත. ඉතින් ඒක මේවර නම් කරලා තියෙන්නේ මෝහය සිංහලෙන්, ඉංග්‍රීසියෙන් ඩිලූෂන් කියලා. එතකොට හැම අවුරුද්දම එහෙම නමක් තියෙනවා. ඉතින් බැරල් වාදයේ සිට මේ වෙනකම් විවිධ විදිහෙන් නම් කරමින් එනවා. එතකොට එය පැවැත්වෙනවා මාසයක්. ඒක අගෝස්තු 23 අවසන් වෙයි. අනික් ප්‍රදර්ශනයත් ඉත් සුවිශේෂයි. එතකොට සුවිශේෂ ප්‍රදර්ශන දෙකක් තියෙනවා. JDA ප්‍රදර්ශනය මම අභිරක්ෂණය කරන එකක්. කියන්නේ මම තෝරගත්තු තරුණ චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක්, 6 දෙනෙක්. ඒගොල්ලන්ගේ වැදගත් සමාජීය වශයෙන් වැදගත් චිත්‍ර, ඔවුන් සමාජීය වශයෙන් වැදගත් කාරණා කරන අය, ඒගොල්ලන්ගේ චිත්‍ර 6ක් එළි දක්වනවා. මේ චිත්‍ර 6 දෙනෙක්ගේ චිත්‍ර එළි දක්වනවා මේ JDA කලාගාරේ හෝටන් ප්‍රදේශයේ අපේ විශ්වවිද්‍යාලයේම කලාගාරය. එය 31 වෙනිදා එනකම් පැවැත්වෙනවා. අද හවස 5ට ආරම්භ වෙන්නේ. අද හවස 5 ඉඳලා 31 වෙනිදා දක්වා තමයි මේ චිත්‍ර ප්‍රදර්ශන දෙකම පැවැත්වෙන්නේ නේ. එක JDA එක 31 වෙනිදා පැවැත්වෙනවා. අද උදේ 10ට ආරම්භ වෙන ලයනල් වෙන්ට් එක. කාලය පටන් ගන්න වෙලාව වෙනස්. කලාවට ආදරය කරන, චිත්‍ර කලාවට කැමැත්තෙන් ඉන්න අයට යොමු වෙන්න පුළුවන් බලන්න, දැක බලා ගන්න මේ කියන හැකියාවන් අපි චිත්‍ර මේ දකින්නේ අයගේ චිත්‍ර නේද? ඔව් ඔව්. මේ අරුල් රාජ් කියන ඔහු හපුතලේ ඉන දෙමළ මේ සිත්තරේ ශිල්පී. ඔව්. ඉතින් ඔහුගේ ඉතාම හිතුව වැදගත්, ඔහු සමාජීය වශයෙන් ඔහුගේ සමකාලීන තේමාවන් අරගෙන වැඩ කරන්නේ. මේ තෝරගෙන තියෙන තේමාව ගැන පොඩ්ඩක් කතා කළොත් මේක නිකක් අර ඔහුගේ වතු ආශ්‍රිත ගැටලුව, ඔහුගේම ජීවිතයේ අත්දැකීම් සමග කොයිතරම් ඉඩකඩ රහිත තැනකද මිනිසු ඉන්නේ ජීවත් වෙන්නේ. ඒ කොච්චර අපිට තේපවන්න තේදළු නෙළුවට ඔහුගේ ජීවිත දවසේ වේතනය සමත රඳාපවතින සහ ඉන්න හිටින්න තැන පිළිබඳ තියෙන්නේ කකුල තියාගෙන තැනක් විතරයි. ඉතින් ඒකින්ද එතන එන ප්‍රශ්නත් එක තමයි ඔහු තමන්ගේ චිත්‍රාවලිය සම්පූර්ණ කරන්නේ. එතකොට ඒ 2020 ඉතලා ඉඳලා 23 දක්වා කරපු චිත්‍රාවලියකින් තෝරගත්තු දේවල් කරේ. ඉතින් ඒක සමීපව මෙතනින් පොඩ්ඩක් බලන්න පුළුවන්. නමුත් ඉතා සමීපව බලන්න පුළුවන් JDA කලාකාරයට ගියා. මේ තව චිත්‍ර දකින්න අතරතුරේ මේ සිංහල තරුණයෙක්ගේ චිත්‍ර, ඔහු මේ මෑතක දේවින්ද ගමගේ. ඔහු මේ අපේ රට පවතින මේ තියෙන ප්‍රචණ්ඩ සංස්කෘතිය සහ ප්‍රචණ්ඩත්වය සහ බියගැන්වීම ආශ්‍රිතව ඔහුගේ චිත්‍රාවලිය නිර්මාණය කරනවා. කොහොම දේශපාලනයේ ඉඳලා පාරේ වීදියේ මිනිස්සුන්ව මරනවා, ඊළඟට විවිධ වාන්චනික ක්‍රියාවන් තමයි අගය කරන්නේ. ඉතින් ඒව ගැන තමයි ඔහුගේ තේමාවන් සිද්ධ වුණේ. ඉතින් දේවින්ද ගමගේ දැන් මේ 6 දෙනා තෝරාගෙන, විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකින් 2 දෙනෙක්, දෙමළ ජාතිකින් 2 දෙනෙක්, සිංහල ජාතිකින් 2 දෙනෙක්, මේ විදිහට මිශ්‍රණයක් තියෙනවා.
මම හැමදාම කැමති අපි ශ්‍රී ලාංකික නම් සිංහලෙන් පමණක් ඉන්න බෑනේ. ඒක නිසා තමයි මම හැම වෙලේම මේ වගේ ප්‍රදර්ශනයක් විශේෂයෙන්ම මම මේ වගේ ඒවා සූදානම් කරන්නේ. මේ 2015 මම ලයනවෙන් කලාගාරයේ වෙත්තකම් පැවතු ප්‍රදර්ශන සස්කියා ප්‍රනාන්දුත් එක්ක කරන්න පටන් ගන්නවා 2015. එතකොට මගේ අර කාලය තිබුණු වෙන් කරගත්තු කාලයට මම වෙන ආදේශ කරනවා වෙන මගේ සමකාලීනයන්ගේ චිත්‍ර නැත්නම් මාත් එක්ක තවත් අයගේ චිත්‍ර ඒක ඒ වගේ පරිවාර ප්‍රදර්ශනයක්. ඉතින් මෙවර පරිවාර ප්‍රදර්ශනය මේ තරුණ 6 දෙනෙක් උන් බොහෝ අය පළවෙනි වතාවට පෙන්වන්නේ. අපි අර ඊගව චිත්‍රයට යන්න පුළුවන් සමත් වෙනවා. ඒ චිත්‍රය අපි බලන්න ගමන් අපි අපේ කතා බහ කරමු. මේ ශනිකා විජේසිංහ ඇය තමයි මේ තරුණයන් අතර වඩාත්ම තරුණ භාවයෙන් අයින් වෙන්න කිට්ටු එක්කෙනා. නමුත් ඒත් ඉතාම තරුණයි. ශනිකා තමා මේ පහුගිය කාලේ වෙච්ච අරගලයට සම්බන්ධ වෙලා මුල් අවධියට මුල් කොටසට එහි තිබුණු අත්දැකීම් ආශ්‍රිතව තමයි ඇගේ චිත්‍රාවලිය නිර්මාණය කරන්න තව ඉදිරියටත් ඇය ඒ බඳු දේවල් කරන්න මේ සිතමින් ඉන්නවා. ඔහු ඒ නිසා ඒක තමයි අපි වෙනස්ම ආකාර චිත්‍රයක් අපි දකින්නට යන්නේ. ඔව් මේ රුක්ෂානා. රුක්ෂානා කුරුණෑගල පළාතෙන් ඉන්න ෆාතිමා රුක්ෂානා. එයා මුස්ලිම් ජාතක. ඒතර ඒ මේ පැදුරු වියනා වගේ වියලා තියෙන චිත්‍ර. එතකොට ওই හිරවීම සම්බන්ධයෙන් කොයිතරම් මිනිස්සු පීඩනයන්ට පත් වෙලා ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි එයාගේ කෘති තුලින් සාකච්ඡා කරන්නේ. එහෙම රැගේ සම්පූර්ණ සම්මත චිත්‍ර නෙමෙයි සමහර බොහෝ ඒවා සමහර සම්මත ඒවා චිත්‍රද කියලා හිතන ධර්ම දේවල් තියෙනවා. හුඟක් වෙලාවට මේත් මම විනෝජා. විනෝජා තමන්ගේ මේ බංකර වල ජීවත් වෙච්ච මතකයන් තමයි අඳින්නේ. ඇය මේ මුලිවයිකල් කිට්ටුව හිටියේ කිලිනොච්චු වල වාසය කරන්නේ. ඉතින් අවසන් සටන සිදුවෙන තැන ඒ මතකයන් ඇයට තියෙනවා. බංකරෙන් බංකරයට කොහොමද ගියේ, ඒ බංකර ජීවිතය ගැන තමයි ඇගේ තේමාව සිද්ධ වෙලා තියෙන්නේ. මහේශාතුමනේ හුඟක් කලකට දැන් අපි දකින දෙයක් තමයි මේ සමහර නිර්මාණ අපි කියවන විදිහනුව. ඒ කියන්නේ බලාගෙන ඉන්න කෙනා තමන්ගේ තියෙන අත්දැකීම් පසුතලයේ අත්දැකීම් අනුව කියවනවා. චිත්‍ර ශිල්පියා මේක ලියන්නේ මේක දකින්නේ අත්දැකීම් පසුතලෙ මේ වෙනස කොහොමද ඇත්තටම වටහා ගන්න අපි කියන්නේ. මෙහෙමයි, දැන් ඕනම දෙයක් තේරුම් ගන්න නම් අධ්‍යයනයක් තිබිය යුතුමයි. අනිවාර්යයෙන්. අපි හිතමු විශාල පොතක් තියෙනවා. ඒ ඉතාම හොඳයි, වටිනවා. ඒ චීන භාෂාවෙන් ලියලා තියෙන. හැබැයි චීන දන්නේ නැත්නම් අපිට පොත කියවන්න බෑ. ඒ වගේ ඒකින්ද අපිට බරක් තියෙන පොතක් විතරයි. නමුත් ඒ වගේ නේද, අභිධර්මයේ වුණත් එහෙමයි. අපිට කියවන්න පුළුවන් නම් ඒ විශාල පොත්වල තියෙන දේවල් ඒක අපිට මීට වඩා ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ යෙදවීම අවශ්‍යයි. ඒතකොට චිත්‍ර ශිල්පියෙක් කියන්නේ ඇස පිනවීමට කරන චිත්‍රයක් තියෙනවා, සුන්දර කරන්න, අපි ඉන්න පරිසරය ලස්සනක. ඒක සැරසිලි ආකාරයේ චිත්‍ර කලාවක්. අනික ඒවා තමයි කිසියම් ආකාරයකින් පණිවිඩයක් දෙන්න ආගමික ස්ථානවල තියෙන චිත්‍ර, නැත්නම් රාජ්‍ය මැදුරුවල තියෙන චිත්‍ර. දැන් මේ අපි කරන්නේ කලාකාරවල අද අපිට දැනෙන ප්‍රශ්න සාකච්ඡා කරන එක. හැම දෙයකම වටිනාකමක් තියෙනවනේ. දැන් අපි කරනවා වගේම ඔබේ මාධ්‍යත් ඉතා වටින මාධ්‍යයක්. ඉතින් හැම මාධ්‍යයකම සුවිශේෂව අපි තේරුම් ගත්තොත් අපි කරන්නේ මොකද්ද, අපේ මෙහෙවරක් තියෙනවා නේද. හුදෙක්ම මාව සතුටු කරන්න නම්, මාව සතුටු වෙන්න නම් මම අනෙක් අයට සතුටක් උත්පාදනය කරන්නේ කොහොමද? සතුට උත්පාදනයේදී හුදෙක්ම සතුට විතරක් නෙමෙයි, ඊයස්සේ දැනුමක්, අලුත් අත්දැකීමක්, වෙනසක්. එතන මාව ප්‍රශ්න කරන එකවත් අඩු ගන්න. මොකද්ද චිත්‍රය? මේ මොකද්ද මේ චිත්‍රය කියලාත් කියලා මම අහුවා. මේ චිත්‍රය ඊටාම මේ නෑ ශබරිනා සාරුක් ඇය මේ ළඟදී තමයි උපාධිය ලැබුවේ. ඇයගේ අත්දැකීම 2018 ඇගේ නිවසට දිගන නුවර ආශ්‍රිතව වෙච්ච කලබල ඇස්සේ ඇගේ නිවසට වැදුණු ගල් පහරවල් නිසා, මුස්ලිම් වීම නිසා ජාතිවාදී කෝලාහල අලුතෙන් ගම්වල ඇති කරපු ඒ මොහොතේ ඇගේ නිවසේ බිඳුරු කඩා වැටුණා. ඉතින් ඇය ඒ තේමා කරගෙන තමයි මේ චිත්‍ර කරන්නේ.
ඔබතුමාගේ අලුත් චිත්‍ර නම් අපිට තවමත් බලන්න අලුත් චිත්‍ර කෙලින්ම මම ගෙනාවෙම නැහැ මොකද ඇවිල්ලාම බලන්න ඕන. ඔව් ඔබතුමා කොමනටිය කොලා සිදිර. ඒ කියන්නේ අපිට වගකීමක් තියෙනවා ඉතින් බැරල් අලුත් විදිහකට තියෙනවා. බැරල් තියෙනවා, කටු කම්බි තියෙනවා, ටයර් තියෙනවා. අමුතු විදිහට බලන්න. පැරණි චිත්‍ර ටික බලන්න පුළුවන්. මේ වයි තිබ්බ පුළුවන්. කතා භාෂේ මෙහෙම ප්‍රශ්නකුත් ඇහුවොත් එහෙම දැන් ඔබතුමාත් ඔය කියපු කාරණා බැරල් කටු කම්බි ඔවත් තියෙනවා කියනකොට මේ කලාව නෙමෙයි දේශපාලනය කරනවා කියලා චෝදනාවකුත් තියෙනවා නේද? ඔව් සමහරු කියනවා මම කලාකාරයෙක් නෙමෙයි කියලා. මම සතුටුයි ඒක අහන්න. මම කලාකාරයෙක් වගේ සමහරුන්ට පේන්නේ. අනික එක මම කලාව කියලා හිතන්නේ මේ අපි බුද්ධිය කලම්බන ක්‍රියාවලියකට. ඉතින් ඒකට සමහර අන්න අලුතෙන් ප්‍රදර්ශන මේක තමයි වෙනීසියේ පෙන්නපු එක. මේ සම්පූර්ණ කෘතිය පොළොවත් එක්ක සම්පූර්ණ කරලා ඔගලන්ට දකින්න පුළුවන්. මේක අලුත් අත්දැකීමක්. ඔය චිත්‍රය වටේ යන්න පුළුවන්. මේ වෙනීසියේ ඉතා ඇගෙමීකටපත් වුණා. එතකොට මෙහි තියෙන විස්තර බලන්න ළඟට යත හැකි. ඊළඟට මෙය වටා පොළව උඩ ඇවිදින්න පුළුවන්. මගේ කලාකෘතිය තුළ උඩ ඇවිදින්න පුළුවන්. ඒක තමයි විශේෂම අත්දැකීම. ඒ වගේ අවස්ථාවක් මම 2013 කරා. පොළව ලස්සන කරලා ඒ දාස්වල බියුටිෆිකේෂන් පොළවල් සුද්ධ කරනවා, ගඩොල් අල්ලනවා, එහෙමතන හති දාන මන්තිරු හදනවා, මගේ වැඩ ගොඩක් හමුදාවෙන් කානු සුද්ධ කරනවා. ඒ කාලේ මම 2013 බියුටිෆිකේෂන් කියලා ප්‍රදර්ශනය කරා. ඒකද මං කරේ පොළොව අතුරුව අර ගල්වලින්. කලාකාරයට මිනිස්සු ඇවිල් කොහො චිත්‍ර ඉවරද? බිත්ති එක චිත්‍රයක් කරන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ පොළොවේ. දැන් මෙවරත් ඒ බඳුම අත්දැකීමක්. හැබැයි මෙවර පොළොවේ සහ අනික් බලන්න විදිහත් ඔක්කොම තියෙනවා. කොහො චිත්‍ර කියලා කියන අයද? අවිත් චිත්‍ර බලන්න. ඉතින් මේ චිත්‍ර මග හරින්නම එපා. මොකද අලුත් අත්දැකීමක්. සෑහෙන මාංශන අවුරුදු දෙකම අරක වැඩක් ඒ. දැන් වසරේ හැම තැනකදී දැන් එක වසරකද පාසාම මේක නොකඩවාම පවත්වාගෙන ආවා කියන හැම අවුරුද්දකම මේ වගේ කාල සීමාවකදීමද මේක පටන් ගත්තේ? එහෙම නැත්නම් කාලේ මුල් කාලේ මට හොයාගන්න බැරුණා ජූලි දවස. හැබැයි ජූලි සිද්ධිය මගේ අස්පනා පිට වෙච්ච දෙයක්. අපි මම එතකොට වයස අවුරුදු 23ක තරුණේ. එතකොට මට මුකුත් කරගන්න බෑ. විශ්වවිද්‍යාලෙම එළියට ඇවිල්ලා මගේ පළවෙනි රැකියාව මාධ්‍යයේ ෆ්‍රීලාන්ස් ආටිස් කෙනෙක් හැටියට. එහෙමයි අපිට කතා කරන්න බෑ ඒ දවස්වල කතා තිබුණාට. ඉතින් ඒ කම්පණය, ඒ දැකපු ගිනි තැබීම්, සොරකම් කිරීම්, බලය පාවිච්චි කිරීම්, ඒවා මගේ ඇහැට දැක්ක වෙන කවුරුවත් කියවප නෙවෙයි. මම මේ ඔක්කොම නුගේගොඩ ඉඳලා මෙතන මේ ළඟ ගංගාරාම් හුණු පිටිය විජය පබ්ලිකේෂන් වලට එන කණු එතන ඉඳලා ආපෝ ධර්මපාල මාවතෙන් ගාලුපාර දිගේ වැල්ලවත්තට වෙනකම්ම පයින් ඇවිදගෙන ගියා. ඉතින් ඒ හැම සිද්ධියම මම දන්නවා. මිනිසුන්ව බස් වලින් බස්ස ගත්තු හැටි, භාෂාව හරියට කතා කරන්න බැරි නම් දෙමළෙක් වීම ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඉතින් ඒක මම හිතනවා ඒ ප්‍රශ්න තාම ඉවර නැහැ. මේ ඉවර වුණා. ඒක අර අලු යට ගිනි වගේ ටික තියෙනවා. ඒකින්ද බොහොම බිඳුණු. ඒකින් තමයි එක ප්‍රදර්ශනයක් බිඳෙන සුළු කියලා නම් කරලා තියෙන්නේ. අනෙක් ප්‍රදර්ශනය මේ සස්කිය ප්‍රනාන්දු එකේ ප්‍රදර්ශනය මම නම් කරලා තියෙන්නේ ඩිලූෂන් ඉංග්‍රීසියෙන් මෝහය. අනෙක් එක මේක නම් කොවට්, ඒ කියන්නේ රහස්‍ය, গুপ্ত. අනෙක් එක මේ සැඟවීම මම හැම වෙලේම කරනවා මගේ චිත්‍රාසයේ. මම චිත්‍රාසයේ අදහස් සංගවනවා, චිත්‍ර හංගනවා, මේ වගේ දේවල්. මේ විචිල් කියලා අපි මම 2010 කරපු නිර්මාණයක්. ඔය 2009 අපේ මාධ්‍යවේදියාව මැරුවට පස්සේ ප්‍රීතිමත් මාධ්‍ය ඊට පස්සේ හැම අවුරුද්දකම කන් මිනිස්සු විචිල්ස් පැවැත්වුවා මේ සාධාරණීෂ්ඨ කරන්න කියලා. ඉතින් ඒ අත්දැකීම මමත් ඔය විචිල්ස් වලට ගියා. ඉතින් ඒ අත්දැකීමේ තුළදී මම දැක්කේ තමයි උඟක් කඳුළු සහිතව වැඩිපුර එළියට ආපු අය කාන්තාව. මොකද අම්මලා ඔවුන්ගේ දරුවන් නැති වෙලා තැමියන් පැහැරගෙන ගිහිල්ලා. ඉතින් ඔවුන් තමයි ඉන්නේ. ඉතින් ඒත් එවෙනුවෙන් තමයි අර විජිල් අදහසෙන් අපි ඒ ප්‍රමුති පෙළ කළේ. දැන් මහාචාර්ය චන්දුත්ත තේනුවර ගැන කතා බහ කරනකොට තැන් තැන්වල කියන ගොඩක් අය කතා කරන දෙයක් තමයි හරි දඩබ්බර වැඩ තමයි කරන්නේ කියලා. කලාවෙන් කරත් එහෙම තමයි දකින්නේ කියලා. මොකද්ද මේ දඩබ්බරකම? වෙනස් විදියකට හැම වෙලේම. දඩබ්බර කියන්නේ මට ඕන විදියට මම කරන්නේ. වෙන හැට ඕන විදියට නෙමෙයි.
චිත්‍ර විකුණන්න නෙමෙයි හදන්නේ ඕනනම් ගන්න පුළුවන්. ඉතින් මම වෙන කට්ටිය සතුටු කිරීමට කලින් මට මගේ අභ්‍යන්තරයේ ඉන්න මා සිතන සමාජීය දැක්ම තියෙන අවශ්‍යතාවය යහ සමාජයට මොකද්ද වෙන්න ඕනේ කියන එක උදේක්ම අතිශය පෞද්ගලික කාරණා වුණත් කියන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කරන්න තමයි මම දඩබර වෙන්නේ. එතකොට දැන් අවුරුදු ගානක් ප්‍රදර්ශන කරනවා, ඔය කියන විදිහට සමාජගත කරනවා, බොහෝ දේවල් චිත්‍රයෙන් සමාජයට දේවල් දෙන්න උත්සාහ කරනවා. ඔය කියන විදිහට සතුට කරලා තියෙනවද ඔබ බොහොම? නෑ, මගේ සතුට උනා අනික අයගේ සතුට වැදගත්. එතකොට මම ඇත්තටම මම දුක් විඳින්න තමයි මගේ සතුට. මම ඒ නිර්මාණය කරන්න දරන වෙහෙස දැන් උදාහරණයක් බලන්න, මම ඉගෙන ගත්ත කාලය අවුරුදු 4ක් සෞන්දර්ය කල ඒක ඉගෙන ගත්තා 1978 ඉඳලා. ඊට පස්සේ රුසියාවට ගිහලා තව අවුරුදු 10ක් ඒ විශ්වවිද්‍යාලය උගන්නන ගමන් මාත් හැමදාම හැම මොහොතෙම ඉගෙන ගන්නවා. ඉතින් ඒ නමුත් අර ශිල්පීය මම කැමති අතින් කරන ශිල්පීය ගුණය ඒ ඒ මගේ ශ්‍රමය මම අගය කරනවා. චිත්‍රය තුළ චිත්‍රය මත සමග චිත්‍රය සමග තියෙන පුළුවන් මූර්තියක් වෙන්න පුළුවන්, ස්ථාපනයක් වෙන්න පුළුවන්, මේ විසිකර පාට පින් එකක් වෙන්න පුළුවන්. හැබැයි මම ඒක දන්නවා හරියට විසිකරන්නේ කොහොමද. ඒක තමයි කලාව කියලා කියන්නේ. ඒක තමයි කිව්වා ඒ කෙනෙකුට මේක චිත්‍රයක්ද කියලා අහන්න සිද්ධ වුණාට මම දන්නවා ඒක කරේ ඇයි කියලා නේද? කරන්නේ ඇයි කියලා. කොහොමද කරන්නේ කියලා. ඒක තමයි. මේ අපිට තව පුංචි වෙලාවක් තියෙන්නේ. මේ අවසන් විනාඩි කීපය තුලත් ආරාධනා කළොත් අපේ ප්‍රේක්ෂක ගාරයට අපේ ආදරණීය රට වැසියන්ට ප්‍රදර්ශන තුනම තියෙන තැන් තුනත් එක්ක වෙලාවල් සඳහන් කරොත් වටි. හොඳ ලයිනල්වෙන් කලාගාරයෙන් දැන් මම කෙලිම යන්නේ එතෙන්ට. එය පැවැත්වෙනවා 31 වෙනිදා වෙනකන්. එතන පැවැත්වෙන අර වෙනීසියේ පෙන්නපු එංගලන්තයේ පෙන්නපු කලාකෘති ඔබ හමුවට ගේන එක. ඒ නිසා එයට එන්න කියලා මම ආරාධනා කරනවා. හැමදාම උදේ 10 ඉඳලා හවස 6 වෙනකන් කිසිම ගැටලුවක් නැහැ. මම ඉන්න මොහොතවල් දැන් තුන්පලක ඉන්න පැහැ නේද? ඒ නිසා ඊට පස්සේ මම සස්කියා ප්‍රනාන්දු කලාගාරයේ ප්‍රදර්ශනයේ නම් මාසයක් තියෙනවා. අද මගේ හැරුණත් තව දවසක එන්න පුළුවන්. අනික් ජේදී කලාගාරය එය අද හවස 5ට ආරම්භ වෙනවා. ඒක තියෙන හෝටන් ප්‍රදේශයේ. අනික මේ කලාගාර තුනම තියෙන ළඟ ළඟ. ලයනල් වෙන්ට් එකෙන් පටන් ගත්තාම සස්කියා ප්‍රනාන්දු එකද ගිහිල්ලා ජේඩී යන්න පුළුවන්. නැත්නම් ජේඩී ගිහිල්ලා සස්කියා මේ මේ තුන් දෙනා ත්‍රිකෝණයක් එක දවසක. ඒක සංස්කෘතික සවාරියක දෙන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම මේක යුරෝපයේ මේ වගේ දේවල් තියෙනවා බොහෝ විට. එක කෘතිය එක ප්‍රදර්ශනයක් විතරනේ ප්‍රදර්ශන මාලාවන්. ඉතින් ඒකින්ද මේ ඔබටත් ඒ අත්දැකීම ලබන්න පුළුවන්, විවිධත්වය විඳින්න පුළුවන්, මාත් එක්ක රණ්ඩු කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. මේ මොන ඒක අහන්න හරි එන්න එන්න ඔය දකින්න දුක අහන්න බැහැ. ඔව් නොදැක මුකුත් කියන්නේ නැහැ, දැකලා කියන්නේ. එනිසා දකින්න ඔබට එන්න පුළුවන්ක බස්. දකින්න 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 එන්න පුළුවනි. ඒ නිසා මේ මතක් කරන්න ඕනේ අද උදේ 10 වෙද්දි පටන් ගත්තා 31 වෙනිදා වෙනකම් ප්‍රදර්ශන දෙකක් තියෙනවා. මාසයක් පුරා තවත් එක ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. එහෙමනම් ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් එන්න, දකින්න, දැකලා තර්ක කරන්න, සාකච්ඡා කරන්න, විඳින්න. බයිනොනම් බයිට විඳින්න නැත්නම් විඳවන්න දෙකෙන්. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අද දවසේ අපේ මැදිරියට ඇදිලා රාජකාරි බහුල එහෙම නැත්නම් මේ සුවිශේෂීම වෙලාවක ඉන්න ඕන වෙලාවක ඒ සියල්ල මේ පැත්තට ඇදිලා එන්නම කියපු නිසා, දන්න දැනක් නිසා, බෑ කියන්න බැරි නිසා අනිවාර්යයෙන්ම ආවා. ඒ හිතවත්කම හිඳමයි අපිත් කතා කළේම. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් සියලු දේවල් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.